යාපනයේදී යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ දෙන්නෙක් කලාපීටයේ තුන්වන වසර ශිෂ්‍යෝ දෙන්නෙක් මිය ගිහින් තියෙනවා. ඒ මිය යාම සිද්ධ වුණේ රියානතුරකින් කියලා මුලින් පොලිසිය ප්‍රකාශ කළා තිබුණත් දැන් ඊටාම පැහැදිලිව පශ්චාත් මරණ පරීක්ෂණය හරහා දැනගන්න ලැබිලා තියෙනවා වෙඩි තැබීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් එක එක අය විවිධ ආකාරයෙන් නිවේදන නිකුත් කරනවා. ඊයේ හවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරා. අද ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කළා තියෙනවා දැන් සුළු මොහොතකට කලින්. මේ හැම එකෙන්ම කියන්නේ මේවා ගැන පරීක්ෂණ පවත්වනවා, දඬුවම් දෙනවා, මින් ඉස්සරහට මේවා වෙන එක නවත්වනවා කියලා. ඉතින් ඊටාම පැහැදිලි වෙලා තියෙන දේ අර ශිෂ්‍යෝ දෙන්න බයිසිකලයකින් යද්දී පොලිසිය බයිසිකලයට වෙඩි තියලා තියෙනවා. මේ විදිහේ සිද්ධියක් ඇති වෙච්ච පළවෙනි වතාව මේක නෙමෙයි. මීට අවුරුදු කීපයකට කලින් පස්සාලේදී ගම්පහ දිස්ත්‍රික්කයේ පස්සාලේදී මේ විදිහටම තරුණයෙක්ව මරා දැමුවා පොලිසියෙන් වෙඩි තියලා. ඒ වෙලාවේ පොලිසිය නිදහසට කරුණ ලෙස ඉදිරිපත් කරේ අනනොතකා දහවණය කරා. ඒ නිසා තමයි වෙඩි තිබ්බේ කිව්වා. හැබැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා වෙඩි උණ්ඩය ඇතුල් වෙලා තියෙන්නේ තරුණයාගේ සිරුරේ ඉදිරිපසින් කියලා. එතකොට ප්‍රශ්නයක් තියෙනවා, අනනොතකා පලා යන මේ මෝටරසයිකලයකට වෙඩි තිබ්බට පස්සේ කොහොමද පපුවට වෙඩි වැදුනේ කියලා. එහෙමනම් පොලිසිය උඩින් ගිහිල්ලා බයිසිකලයට ඉස්සර කරලා වෙඩි තියන්නේ. එහෙම නැතු අනනොතකා ධාවනය වෙනේවට පිටිපස්සට තමයි වෙඩි වදින්නුනේ. ඒ වෙලාවෙත් ආව ප්‍රශ්නයක්, මේ පොලිසිය ඊටාම අයිතු ලෙස තමන්ගේ බලය පාවිච්චි කරමින්, ගිනි අවි පාවිච්චි කරමින් මේ විදිහට යතුරු පැදිවල යන අයට සහ අනිකුත් ජනතාවට වෙඩි තියෙන කතාව. මේක එකම නෙවෙයි, තව ගොඩාක් ඒ ජාතියව තියෙනවා. පොලිස් ස්ථාන ඇතුලේදී අත්අඩංගුවේ සිටින සැකකරුව මිය ගිහින් තියෙනවා. එල්ලිලා මැරුණා කියලා කියපු අය ගැන බරපතල ප්‍රශ්න තියෙනවා. එල්ලිලා මැරුණාද, මරලා එල්ලුවද කියලා. සමහර ඒවා හෙලිදරව් වෙලා තියෙනවා. පොලිස් පහර දීම් වලින් තමයි මිය ගියේ කියලා. පොලිසියට කවුරු හරි සැකකරුවෙක් අත්අඩංගුවට ගත්ත ගමන් ආයුධ පෙන්වන්නෙක් යන සිටිතක් තිබුණා. ඊට පස්සේ බෝම්බෙන් ගහන්න හැදුවයි කියලා වෙඩි තියලා මරනවා. මේ જાති සිද්ධි දිගටම වාර්තා වුණා. දැන් පහුගිය දවස්වල පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා ගිය ආණ්ඩුව කාලේ තමයි එහෙම පොලිසියක් තිබුණේ, දැන් තියෙන්නේ වෘත්තීය පොලිසියක්. ඒ නිසා මේ දැන් එහෙම ඒවා වෙන්නේ නැහැ කියලා. ඉතින් වෘත්තීය පොලිසියක් තියෙන්නේ කියලා ඊයේ පෙනුණා. අර යතුරු පැදී ගියේ ශිෂ්‍යෝ දෙන්නාට, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ දෙන්නාට වෙඩි තියලා ඊට පස්සේ වාර්තා කරේ මේ රියානතුරක් වෙලා කියලා. බීමත්ව යතුරු පැදීම නිසා රියානතුරක් වුණා කියලා තමයි පොලිසිය උදේ වාර්තා කරේ. ඔන්න වෘත්තීය පොලිසිය. දැන් පොලිසියේ ප්‍රධානීගෙන් අපිට අහන්න තියෙන ඕකද වෘත්තීය පොලිසිය කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ පොලිසියේ වැඩ කරන නිලධාරීන්ගේ මොකක් හරි පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. දැන් පොලිසිය 5 දෙනෙක් අත්අඩංගුවට තියෙනවනේ. දැන් ඒගොල්ලෝ ගැන පරීක්ෂණ කරනවා කියලා කියනවනේ. දැන් මේකේ කරන්නේ හැමතිස්සෙම දේශපාලන බලධාරීන් ඇවිල්ලා කියනවා මේ අපි මේවා කරපු අයට දඬුවම් කරනවා, අපේ ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මේක මේ පොලිසිය කියන ආයතනෙම ව්‍යුහයක් විදිහට මේක මේකේ වැඩ කරන ඒකේ නිලධාරීන් ලෙස වැඩ කරන මිනිසුන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඒක එහෙම එකක් විතරක් නෙමෙයි මේක. මේ ව්‍යුහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේවා පවත්වගෙන යන්නේ මර්ධන උපකරණ විදිහට. මේ ජනතාව මර්ධනය කරන්න තමයි මේවා පවත්වගෙන යන්නේ. දේශපාලන බලාධිකාරයේ උවමනාවන්ට අනුව වෙනත් මතදරන්නන් මේවට විරුද්ධ වන්නන් මේකට අනුගත වෙන්නේ නැති අය මර්ධනය කිරීම සඳහා තමයි මේක පවත්වගෙන යන්නේ. එතකොට පොලිසිය එහෙම පවත්වාගෙන යනවා. පොලිසිය ඇතුලේ මේ જાතිය සංස්කෘතියක් තියාගන්න වෙනවා. කවදාවත් මේ සංස්කෘතිය නැති කරන්නේ නැහැ. දැන් ඔය එක එක නිවේදන ගහනවනේ. මේ අගමැතිවරයයි ජනාධිපතිවරයයි මාධ්‍ය අමතිවරයයි ඔක්කොම තරඟයට නිවේදන ගහනවනේ. දැන් මේ සංස්කෘතිය වෙනස් කරනවා කියලා. මේ සංස්කෘතිය වෙනස් කරන්නේ නැහැ ඒගොල්ලෝ. මොකද රටේ ජනතාව ඒ දේශපාලන තන්ත්‍රයන්ට විරුද්ධව, මේ ආණ්ඩුව වලට විරුද්ධව නැගී හිටිනකොට ඒව මර්ධනය කරන්න පොලිසිය යොදා ගන්න නම් නිල ලෙස සහ නිල නොවන ලෙස පොලිසිය යොදා ගන්න නම් නිල නොවන ලෙසත් යොදා ගන්න ඕනේ. දැන් ශිෂ්‍ය ව්‍යාපාරට විරුද්ධව යොදා ගන්න නිල නොවන ලෙස, මේ වැඩ වර්ජනය කරපු කම්කරුවන්ට විරුද්ධව යොදාගත්තේ නිල නොවන ලෙස පොලිසිය. ඒ නිසා නිල ලෙසයි නිල නොවන ලෙසයි පොලිසිය යොදවන්න නම් මේවට පොලිසිය ඇතුලේ මෙන්න මේ ජාතියේ අත්නෝමතික ඝාතන සංස්කෘතියක් පවත්වාගෙන යන්න වෙනවා. ඉතින් ඒ සංස්කෘතිය ඔය පොලිසියේ සේවයට යන නිලධාරීනුත් ඒ සංස්කෘතියේ ගොදුරු වෙලා ඉන්නේ. ඒ නිසා දැන් ඒ සංස්කෘතිය වෙනස් කරනවා කියලා වෘත්තීය පොලිසිය හදනවා කියකේ පාරම්භයවට වැඩක් නැහැ. පොලිස් කොමිෂන් දැම්මට පස්සේ මේවා ඔක්කොම සුවහදීන වෙනවා. ඒ වගේ කතා කිව්වට වැඩක් නැහැ. මේවා ඇතුලේ පවත්වගෙන යන සංස්කෘතියක්. අපි දිගටම කිව්වේ ඒකයි.